හයියලෝනේ, අද අපි හදන්න හදන්නේ එරුඟු පිටි වලින් රසම රස පිට්ටුවක්. මේක රස වගේම ගුණ පිරිච්ච කෑමක්. ඉතින් අපි මේක හදන්න අවශ්‍ය කරන දේවල් බලමු. අපිට අවශ්‍ය කරන පාන් පිටි ග්‍රෑම් 100ක්, පොඩි පොල් ගෙඩියක පොල්, ඉරිඟු පිටි ග්‍රෑම් 100ක්, ඒ වගේම ලුණු. පිට්ටු මිශ්‍රණය හදාගන්න අපි මුලින්ම මේ විදියට හිස් භාජනයක් ගන්නවා. මේ භාජනයට අපි මුලින්ම පොල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ පොල් ටිකටම අපේ පාපිටි ග්‍රෑම් 100 එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ පාපිටි ටිකටම අපේ ඉරිඟුපිටි ග්‍රෑම් 100ත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකටම ලුණු සල්පයකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳින් මිශ්‍ර කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ, දැන් ඔයාලට පේනවා අපේ මේ පිට්ටු මිශ්‍රණය හොඳින්ම මිශ්‍ර වෙලා තියෙන්නේ. අපි අතිනුත් ටිකක් මෙන්න මේ විදිහටම මිශ්‍ර කරගන්නවා. දැන් අපි අපේ මිශ්‍රණයට වතුර සල්පයක් එකතු කරගන්න අවශ්‍ය කරනවා. අපි මේ මිශ්‍රණයට වතුර ගොඩක් එකතු කරගන්නේ නැහැ. අපි වතුර එකතු කරන ගමන් මේක ටික ටික අනා ගන්න අවශ්‍ය කරනවා. මෙන්න මේ විදිහට අතෑලින් නැති පදමට අපි වතුර දාන්න අවශ්‍ය කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ මිශ්‍රණය අපි හදාගෙන ඉවර කරගන්නවා. කැට ගොඩාක් ලොකුවට හිටින් නැති වෙන්න. ඉතින් අපි මේ මිශ්‍රණය දැන් අපි අපේ පිට්ටු බම්බුවට දාගන්න ඕනේ. අපි එක මෙන්න මේ විදිහට තමයි පිට්ටු බම්බුවට දාගන්නේ. ඉතින් අපි මෙන්න මේ විදිහට පිට්ටු බම්බුවට අපේ පිට්ටු මිශ්‍රණය දාලා ඉවර වෙලා අපි හැඳිමිටක් හරි ලීකෝරක් හරි අරගෙන මේකෙන් හුමාලය යන්න අවශ්‍ය කරන හින්දා කුංචි සිදුරක් හදාගන්නවා. ඊට පස්සේ අපි මේක වහලා හුමාලෙන් තඹ ගන්න ඕනේ විනාඩි 10ක් විතර. අපි දැන් එක් කරගමු. ඉතින් යාළුවනේ, අපි දැන් අපේ පිට්ටුව ලිපෙන් බාගමු. අපි දැන් අපේ පිට්ටු බම්බුවේ පියනක් මෙන්න මේ විදියට අරගන්නවා. ඉතින් යාළුවනේ, අපි මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්තු පිට්ටුව අපි භාජනයට දාගන්නේ. ඔන්න ඉතින් යාළුවනේ, අද අපි අපේ රසම රස ඉරිඟු පිට්ටුව මෙන්න මේ විදිහට තමයි හදලා ඉවර කරන්නේ. ඔයාලට මේක මොකක් හරි හොදි වර්ගයක් එක්ක රස බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ, අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.